ඔබගේ යාළුව තාමත් අමිල බනානා channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම අමතක නොකර එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මෙම පුවත උපුටා ගැනීම net gossip නිල web අඩවියෙන්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂගේ මංගල උත්සවය ගැන තවම කතාබහට ලක් වෙනවා. ඒ අතරේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිපු කරුණක්ුණේ මංගල උත්සවය අතර වාරේ හෙලිකොප්ටර් එක නැගී මගුල් ගෙදරට ආ අමුත්තා කවුද කියන එක. කොහොම වුණත් මංගල උත්සවය පැවැත්වෙන අතරේ උඩු ගුවනින් නැගුණු ශබ්දයක් නිසා හැම දෙනාගේම අවධානය ඒ පැත්තට යොමු වෙලා තිබුණා. ඒ අතර වාරයේදී මැදමුල්න කාල්ටන් වත්තේ පොල්වත්ත දෙසට පහත් කරන හෙලිකොප්ටරේ දැකපු බොහෝ දෙනාගේ කතාබහට ලක් වෙලා තිබුණේ හෙලිකොප්ටරෙන් පහත් කළ හැකි ස්ථානයක් ඒ අවට නැහැයි කියලා. කොහොම හරි මගුල් උත්සවයට භූමියට යාබද සුදුසු ස්ථානයක ගොඩ බැසූ හෙලිකොප්ටරෙන් එළියට ආපු අමුත්තෝ කවුද කියන එක ගැන ඒ වෙලාවේ කාගෙත් අවධානයට යොමු වෙලා තිබුණා. මේෙහිදී අවධානය යොමු වී තිබුණු ආකාරයයි. මේ එන්නේ ෂුවර් එකටම අගමැතිතුමා සමහරු කිව්වා. අගමැතිතුමා ඇවිල්ලා අර අතන ඉන්නේ. තවත් සමහරු උත්තර දුන්නා. එහෙමනම් මේ ආවේ ජනාධිපතිතුමා වෙන්න ඇති. ජනාධිපතිතුමා සිංගප්පූරුවේ යනවයි කියලායි කිව්වේ. කවුද දන්නේ? ඒ ගමන අතරතුර ඇවිල්ලා හෙලිකොප්ටර් එකෙන් මගුල් ගෙදරට සහභාගි වෙලා ආපහු ආයෙත් ඒ ගමනේ යයිද කියලා. එහෙත් එසේ හෙලිකොප්ටරෙන් පැමිණියේ ජපන් ජාතිකයන් දෙදෙනෙකු සමග ශ්‍රී ලාංකිකයෙක්. එසේ පැමිණ අමුත්තා දෙස මුළු මගුල් ගෙදරම හැරි බැලුවත් ඔහුව ඒ තරම් අඳුර ණය වැඩි හරියක් එතන සිටියේ නැහැ. ඒ අමුත්තා තමයි කීර්ති ශ්‍රී රණසිංහ නම් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර සංවිධායකවරයා. කීර්ති වෛද්‍යවරයෙක්. එහෙත් වෛද්‍ය වෘත්තියේ පසෙක තබා දේශපාලනයට පැමිණි කීර්ති නමගිය ව්‍යාපාරයක් හිමි ව්‍යාපාරිකයෙකු ලෙසද සුප්‍රකටයි. කීර්තිට එදින ජාත්‍යන්තර වැදගත්කමකින් යුතු ව්‍යාපාරික හමු දෙකක් යෙදී තිබුණා. එකක් උදේවරුවේ අනෙක් එක සවස්වරුවේ. මේ දෙක අතර ගොඩබිම් මාර්ගවලින් මීර කැටියට පැමිණ මගුල් ගෙදරට සහභාගි වී යන්නට කාලයක් තිබුණේ නැහැ. ව්‍යාපාරික හමුව සඳහා පැමිණි ජපාන ජාතිකයන් දෙදෙනෙකුද සමග කීර්ති හෙලිකොප්ටරයකින් මැදමුල්න මගුල් ගෙදරට එන්නට තීරණය කළේ සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහායි. ඔය කීර්ති ඉන්නව නේද? එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකය තමයි. ඒ වුණාට අනිත් මිනිස්සුන්ටත් හොඳට උදව් කරන මහින්ද මහත්තයාටත් ආදරය කරන කෙනෙක්. පසුගියදා දවසක සරත් වීරසේකරගේ අම්පාරේ රැස්වීමකට යන්න මහින්ද මහත්තයාට වෙලාවක් නැති වුණා. කුරුණෑගලත් රැස්වීම වගයක්. පෑන් දෙකෙන් ගිහිල්ලා එන්නත් බෑ. අන්තිමේ කීර්ති තමයි හෙලිකොප්ටරයක් අරගෙන මහින්ද මහත්තයාව අම්පාරට එක්කන් ගිහිල්ලා ඒ වැඩේටත් සහභාගී කරවලා ආයෙත් ගෙනල්ලා බැස්සුවේ. එහෙම මිනිහෙක් තමයි කීර්ති. එතන සිටි තවත් දේශපාලනඥයෙක් ඔහුගෙන තවත් පිරිසකට සහතිකයක් දුන්නේ ලෙසින්. දිනපතා මෙවැනි අලුත්ම වීඩියෝ දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ නරඹන අපේ වීඩියෝ වලට comment එකක් දාන්න.